කිසිදු ඇණයක් භාවිතා නොකර සම්පූර්ණයෙන්ම ලී වලින්ම තමයි සකස් කරලා තියෙන්නේ ඇණි මුරිච්චි පවා හදලා තියෙන්නේ ලී වලින්. අවුරුදු 13ක් වගේ කාලයක් මේ ස්ථානයේ වලගම්බරයතුමා හිටියා කියලා. බදුල්ල නුවර ප්‍රධාන පාර හැටියට තමයි මේ ස්ථානය භාවිතා කරලා තියෙන ඉතිහාසය. පෙරණි බදුල්ල නුවර ප්‍රධාන මාර්ගය. පෙරණි බදුල්ල නුවර ප්‍රධාන මාර්ගය. අයිබෝවන්. හෙළ රහස් අපි අද ඔබට කියන්න යන්නේ ලංකාවේ ඔබ නොදන්නා පාලමක් ගැන. මේ පාලම යකඩ ඇණයක්වත් පාවිච්චි කරන්නේ නැතුව හැදුවා කිව්වොත් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? බෝගඩ පාලම බදුල්ල නුවර පාරේ මේක තියෙන්නේ. බදුල්ල නුවර පාර කියපුවාම හිතන්න දෙයක් තියෙනවනේ? නෑ. මේ ඒ කාලේ බදුල්ල ඉඳන් නුවරට ගිය පාරේ තමයි මේක තියෙන්නේ. මේ වැඩසටහන ඉවරනකම් බලන්න. ඔබට තවත් අලුතෙන් දෙයක් හෙළ රහස් අපි අද එකතු කරනවා. මේ කතාවේ යට ගියාව ගැන කතා කරන්න සුදුසුම කෙනා හම්බෙනවා. ඒ තමයි බෝගඩ රජමහා විහාරයේ විහාරාධිකාරී උඩමාදුරුවේ ධම්මිස්සර අපේ නායක හමුදුරන් වහන්සේ. අවසරයි අපේ හමුදුරන්. අපේ හමුදුර, මේ ලෝකේ තියෙන්නේ ඇන මුරිච්චි ගහපු යකඩෙන් හදපු පාලම්. හැබැයි බෝගඩ තියෙනවා ඇණයක්වත් පාවිච්චි නොකරපු ලී වලින් තනපු පාලම්. අපේ හමුදුර, මේකේ කතා වස්තුව මොකද්ද? මොකද මේ යට ගියාව? මේ ගැන දැනගන්න කැමති. ඔව්, තිරුවන් සරණයි සෑම දිනකටම. ඓතිහාසික බෝගොඩ රාජමහා විහාරස්ථානය කියලා කියන්නේ ඌව පළාතේ තියෙන ඉතාම වැදගත් සිද්ධස්ථාන අතර ඉතාම වැදගත් සිද්ධස්ථානයක්. විශේෂයෙන්ම ඌව පළාතේ තියෙන මුතියංගනය, ඒ වගේම දෝව ආදී රජමහා විහාර වගේම ඓතිහාසික වටිනාකමකින් යුක් විහාරස්ථානයක් තමයි බෝගොඩ රාජමහා විහාරස්ථානය. ඒකට හේතුව මේ බෝගොඩ රාජමහා විහාරස්ථාන ඉතිහාසය. වර්තමානයේ වන විට මේ බෝගොඩ රාජමහා විහාරස්ථානයට වසර 2200ක වගේ ඉතිහාසයක් තියෙනවා. මේක අනුරාධපුර යුගයේ දක්වා දිව යනවා. වළගම්බා රජතුමා විසින් මේ බෝගොඩ මේ විශේෂිත වූ මේ පාලම, ලී පාලම ඉදිකරපු බවට තමයි ඉතිහාස කතාවල සඳහන් වෙලා තියෙන්නේ. අවසර අපේ හැමෝටම මුංචි බාධා කිරීමක නේ. අපේ හැමෝටම මේ විහාරස්ථානේ නිර්මාණය කරාට පස්සේද මේ පාලම නිර්මාණය වන්නේ? ඔව්, පාලමට ප්‍රථම මෙතන තිබිලා තියෙන්නේ ගල්ලෙනක්. ඒ ගල්ලෙනේ ස්වාමින්වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. එතකොට අනුරාධපුර යුගයේ අපේ වළගම්බාරයතුමා යුද්ධයෙන් පැරදිලා පලා යනවනේ. ඒ පලා යනකොට මේ ස්ථානයට ආවට පස්සේ මෙතන හිටපු ස්වාමින් වහන්සේලා රජතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා. එතකොට සඳහන් වෙනවා අවුරුදු 13ක් වගේ කාලයක් මේ ස්ථානයේ වළගම්බරයතුමා හිටියා කියලා. ඒ ඉන්න අතරතුර තමයි මේ පාලම සකස් කරලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා ඉතිහාසයේ. එතකොට මේ පාලම නිර්මාණය කරන්න ප්‍රධානම හේතුව තමයි ඉස්සර බදුල්ල නුවර ප්‍රධාන පාර හැටියට තමයි මේ ස්ථානය පාවිච්චි කර භාවිතා කරලා තියෙන ඉතිහාසය. පෙරණි බදුල්ල නුවර ප්‍රධාන මාර්ගය. පෙරණි බදුල්ල නුවර ප්‍රධාන මාවත. මේ මාවත හරහා තමයි ඉස්සර මිනිස්සු මේ නුවරට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ දැනටත් මේ තොරතුරු තියෙනවා. ඉස්සර දැන් මේ විදේශයට කියන්නේ බෝගොඩ කියලානේ කියන්නේ. එතකොට බෝගොඩ කියලා කියන්නේ බෝ ගොඩක් තියෙන අර්ථයෙන් තමයි බෝගොඩ කියලා කියන්නේ. එතකොට ඉස්සර මිනිස්සු බදුල්ලේ ඉඳලා නුවර දක්වාත්, ඒ වගේම බදුල්ලේ ඉඳලා මයිංගණය දක්වාත් ඒ යන පාරේ අඩි මීටර් 100ට බෝගස් සීටවල තිබිලා තියෙනවා. අදටත් ඒවා තියෙනවා. ඉතින් ඒ බෝගස් සලකුණු උපයෝගී කරගෙන තමයි මිනිස්සු ඉස්සර ගමන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතන මේ භාවිතා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ඉස්සර බදුල්ල නුවර ප්‍රධාන පාර හැටියට. ඒ සඳහා තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. මොකද මිනිස්සු ඉස්සර පාලම මේ ඔයෙන් බැහැලා තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට වැහි කාලේට මේ පාලමේ පාලමක් නැතිකම නිසා එක්තර වෙන්න අමාරුයිනේ. ඒ නිසා මේ රජතුමා විසින් මේ පාලම ඉදි කරා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ කතාව මම හිතන්නේ මේ ඔබට හරි කුතුහලයක් ඇති, පුදුම හිතෙනවා ඇති. ලංකාවේ මේ වගේ දේවල් තියෙනවද කියලා ඔබට හිතෙනවා ඇති.
කෙසේ වෙතත් මේක ලංකාවේ රාජධානිය. එමුනතම් මේ ලංකාවේ රජ කෙනෙක් විසින් නිර්මාණය කරපු තවත් හරි අපූරු නිර්මාණයක්. ඔබට බලන්න පුළුවන් මේ දර්ශනය. අදට කිසිදු හානියක් නොවි මේ පාලම තියෙන. අපි හැමෝම අදටත් පාවිච්චි කරන්න පුළුවන්ද මේක? පුළුවන් අදටත්. අදටත් ඕනගෙන හිටලා බලන්න යන්න පුළුවන්. පුළුවන්. ඔව්. අපි හැමෝම මේ ස්ථානය මේ රජමහා විහාරය ගැන සඳහන් කරොත්. ඔව්. මම කැමති තොරතුරක් දැනගන්න. මේ රජමහා විහාරය කියන්නේ පාලම වගේම තවත් විශේෂත් විශේෂයන් කිහිපයක්ම තියෙනවා. මේ පාලම නුවර යුගයන් දෙකකට සම්බන්ධයි. එකක් අනුරාධපුරයේ සහ මහනුවර යුගයේ. මේ පාලම යට කොටස සකස් කරලා තියෙන්නේ අනුරාධපුර යුගයේදී. උඩ කොටස වහළයක් සහිතව නිර්මාණය කරලා තියෙන්නේ මහනුවර යුගයේදී. ඒ වගේම විහාරස්ථානය තුල පැරණි බුද්ධ මන්දිරයක් පවතිනවා. ඒ වගේම දේවාලයක් තියෙනවා. ආයේ ගල් ලෙනක් තියෙනවා. අපේ හඳුනනද මේ පාලම වර්ෂාවෙන් කිසිදු බාධාවක් නැද්ද? බාධාවක් නැහැ. ඒ කියන්නේ පාලම වහළයක් තමයි මේකේ කණු තියෙන්නේ. ඔව්. ඒතොර මේක පෙඟුණාම මේ ලීවලට තාම හානියක් නැහැ. ඔව්. ඒ කාලේ හදලා තිබිලා තියෙන්නේ කිසිම ඇණයක්වත් භාවිත නොකර. මේ පාලමේ විශේෂත්වය ඒක. විශේෂත්වය මේ කිසිදු ඇණයක් භාවිත නොකර සම්පූර්ණයෙන්ම ලීවලින්ම තමයි සකස් කරලා තියෙන්නේ. ඇණි මුරිච්චි පවා හදලා තියෙන්නේ ලීවලින්. එතකොට පසු කාලීනව දැන් මේ ඔය යන වැස්සී කාලයට ඔය යන ජල ප්‍රමාණය වැඩි නිසා පසු කාලීනව අර පාලම හෙලවීමේ ස්වභාවයක් තිබිලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ වන විට ඒ අවශ්‍ය කරන පිළියම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යොදලා තියෙනවා. ඒ කියන්නේ අපි හඳුනන අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ නඩත් වෙනවා. ඔව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තමයි අදටත් නඩත් වෙන්නේ. මේ බාරකාරත්වය පුරාවිද්‍යා බාරකාරත්වයේ තියෙන විහාරස්ථානය තුල මේ නඩත්තු කටයුතු ඒ සහ බලනේවා පුරාවිද්‍යාවකින් සිද්ධ කරනවා. මේ තමයි ලංකාවේ ඔබ කවදාවත් නොහිතන තැන. ඔබ හිතනවා ඇති ලංකාවේ ඇවිදින්න තැන් නැහැ කියලා. නැහැ තියෙනවා. එන්න ඔබටත් ආරාධනා කරනවා බෝගොඩ පාලම බලල යන්න. කිසිදු හානියක් නොකර ඔබට පුළුවන් ඇවිල්ලා මේක බලල යන්න. ඉතින් ඒ ආරාධනයත් එක්ක අදට අපි ඔබෙන් සමග යනවා. අපේ හැමෝටම නමස්කාර පූර්වක ස්තුතිය. අපිත් එක්ක එකතු වෙනවා. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරය හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරයට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.